ඊට පස්සේ අපි බලමු මෙන්න මේ වට මේ දැන් මේ මොකුත් වැඩ කරන්නේ නැති හින්දා අපි කෝඩ් එකක් කොහමද ලියාගන්න කියලා. මම ඊට කලින් මෙන්න මේ පාට චුට්ටක් අයින් කරගන්නවා මේ ටික කරදරේ හින්දා. මම මේ බටන් වල කලර්ස් ටික ටිකක් කමෙන්ට් කරගත්තා. රන් කරමු. එතකොට පේනවා මේ දෙකම පැහැදිලිව. එතකොට මේ බටන් ටික හදලා ගන්න පුළුවන්. මම මෙන්න මේ වට තව දානවා. එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම අන්නේ වටන ටික. මේ බටන් එකෙන් කොපි අත්තාගෙන මේක පස් කියලා දාගන්න. මෙන්න මේ විදිහට මේක යවන්න තව අපිට මෙතන බින්දුව නැහැ. ඊට පස්සේ මේ text field එක clear කරන්න මොකුත් බට් නැහැ නේ. අපි මේ දෙකත් දාගමු ඔන්න ඔයවා. තන් තන් දාන්න. ඒ කියන්නේ මෙන්න මේ නම ඉවරනකොට බින්දුව දාන්නවා. බින්දුව මෙතන බින්දුව. ඊට පස්සේ මේ අන්න මේ බටන් එක ඉවර වෙනවා අන්තිම මෙතන අපි C කියලා දානවා ක්ලියර් බටන් එක. මෙන්න මේ වගේ ඕලන්ට මම දෙනවා මේ නම්බර්ස් පිළි වලට දාගන්නත් පුළුවන්. දශමිතයක් එහෙම දාගන්න පුළුවන්. මම සාමාන්‍ය ප්‍රධාන අංග ටික දාගෙන එකක් හදා මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි මෙන්න මේ තේන බටන් වල තේන මේ මේ අංක ටික ගොඩක් සයිස් එක ලොකු කරා මේ වරිය පේනවා මදි වගේ. ඊට මම මෙන්න උඩම් බටන් එක ගිහින් B1 කියන එක set font කියලා ගන්නවා. එතකොට ඔයගලන්ට වෙන font එකක් ඉල්ලන එයා. එතන අපි දෙනවා new font java. මෙන්න මේක ෆෝන් ක්ලාස් එක මෙතන දෙයක් තියෙනවා. මෙන්න මෙතන මෙතන ඇවිල්ලා නමක් අපි ඒක දැනට එම්ටි දෙමු. මෙතන විත් එක ඉල්ලන මං 20ක් දෙන්න. මෙතන අපි ඉන්නවා කියලා මේක බලමු මොනවද කියලා. මෙන්න මේ දෙන මේකේ ඔයගලන්න මෙතන ආය බලන්න මෙතන සයිස් එක දෙන්න කියවෙන පැරාමීටර් එකේද කියලා. එයා සයිස් එක ගලන්න තොන්වෙනි පැරාමීටර් එකේ එකින්ද අපි මේක තියලා මෙතන මම බින්නවා මෙතනට දාන 30ක්. එතකොට දැන් තමයි යා හරි සයිස් එකක් ගත්තේ. එකින්ද අපි මේ මේ වගේ එකක් හදද්දි එයා ඉල්ලන පැරාමීටර් එක මොකද්ද කියලා එයා අදාළ වැලියු එක දෙන්න ඕනේ. මන්න මේක. මම දැන් මේකම ආය හදන්නේ මේක මම කොපි කරගන්න අනිත් මේ ෆොන්ට් වලටත් ඊට පස්සේ ඒක වේරියබල් නේම් එක වෙනස් කරනවා. මම මෙන්න මේ විදිහට බටන් එකෙන් එකින් එකට සයිස් එක වෙනස් වෙන දාගත්තා. ඊට පස්සේ මම මෙන්න මේ text field එකටත් ඒකම කොපි අත් දාගන්නවා. අපි රන් කරලා බලමු. මෙන්න මේ විදිහට නම මේකේ මෙතන ටිකක් ඉලක්කම් මේට කියලා දෙන එක මෙතන වැඩි වෙයි. මෙතන අපි 20ක් දෙමු. මෙතන 20ක් වැඩි වගේ මම මෙතන දෙනවා 15. 15 නම් හරි වගේ. දැන් ඊට පස්සේ බලමු අපි මේ බටන් ක්ලික් කරාම අපේ වැඩ ටික ගන්න කොහොමද කියලා. මේක ඉස්සලා අපි මේ පළවෙනි බටන් එක ගමු. පළවෙනි බටන් එක ඇවිල්ලා B1 කියන එක. දැන් B1ට කියන්න ඕන මේ වැඩක් මේ මෙන්න මේ බටන් එක ගැපුවාම මෙන්න මේ බටන් එක ගැපුවාම මෙන්න මේ කර එක වදින්න කියලා එක print වෙන්න කියලා.
මේක අපි බලමු කොහොමද කරන්න කියලා. මම ඉස්සලාම B1 කියලා අරගෙන dot තියලා මෙන්න මෙයාගේ ඉන්නවා action listener කියලා කෙනෙක්. එයා ඉන්නේ මෙන්න මේ add action listener කියන method එක. ඊට පස්සේ මේ add action listener ඉල්ලන්නේ මේ action listener කියන කියලා නේ required action listener කියලා. ඒකට Java වල තියෙනවා action listener කියලා class එක මම ඒකෙන් object එකක් හදානවා new simple new action මෙන්න මේක මේ එකද එන්නේ java.aw.event කියන පැකේජ් එකේ තියෙන්නේ මම ඒකෙන් ඔබ්ජෙක්ට් එක හදාගෙන මෙන්න මේ විදිහට හදාගෙන මෙන්න මෙතනින් දාන්න සංගල වරහන්ට මේ සංගල වරහන් දෙක ඇතුලේ තමයි ලියන්නේ මතෙන් මෙයා කියන්නේ මේ මම action listener package එක import කරගන්න කියලා ඊට පස්සේ මේ action listener ඇතුලේ අපි method එකක් ලියනවා public void මෙන්න මේ action perform කියලා method එකක් තියෙනවා මෙන්න මේ method එක ඇතුලේ තමයි අපි ලියන්නේ ඊට පස්සේ මේ action perform කියන method එක parameter එකක් ඉල්ලනවා ඒකටත් action දාල දෙන action event කියලා මෙන්න මේක මේක මම අපි e කියලා එකක් හදාගෙන මෙන්න මේක ඇතුළේ තමයි ලියන්න මම මෙතන මේ action listener කියන එක import කරගන්නවා class එක මෙන්න මේක මෙතන import කරගත්ත මේ action event කියන එක ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ method එක ඇතුළේ තමයි අපිට ඕන දේ ලියන්නේ මේ තියෙන B1 කියන button එක අපි add කරගත්ත action listener කෙනෙක් ඊට පස්සේ action listener ගෙන් add කරගත්ත එකේ අපි හදාගත්ත action listener ගෙන් අලුත් object එක මේ object එක ඇතුළේ අපි method එකක් හදාගත්ත action perform කියලා ඒකේ parameter එක කියලා action event කියලා අපි ඒක e කියලා හදාගෙන දුන්නා දැන් ඒක ඇතුළේ තමයි code කරන්නේ මම මේක නිකන් sout එකක් දාලා මම මෙතන බටන් 1 ක්ලික් කළා. අපි මේක ටිකක් රන් කරලා බලමු වැඩද කියලා. දැන් ආවා අපි දැන් මේ බටන් 1 කියන ක්ලික් කරාම console එකේ print වෙනවා බටන් 1 කියලා ක්ලික් කළා. ඒ කියන්නේ බටන් ක්ලික් කළා වැඩ. අනිත් ඒවා වැඩ නැහැ. මේ ක්ලික් කරන්න වැඩ. දැන් අපිට ඕන මෙතන මේ බටන් එකට අදාළ value එක මෙන්න මේ text field එකට pass වෙන්න. ඒක කරන්න දෙන්නේ මේ text field එක අපි හදාගත්තේ නම මෙන්න මේක හරි T1 කියන එක මම මෙතනට ගිහලා T1 dot එකක් තියලා ඒකේ මම T1 එකට value එකක් set කරන විදිහක් තියෙනවා set text කියලා මෙන්න මේ මෙන්න මේක ඉල්ලන string value එකක්. අපි මේක දැනට string value එකක් දෙමු. අපි මේක මේ run කරමු. මෙන්න මේ විදිහට මෙතන එක press කරා. එතකොට මෙතන value එක එනවා. මේක string එකක් වුණාට අපි call කරනකොට මේක මේ double hari interi වලට convert කරලා තමයි අපිට අවශ්‍ය මේ call එක කරගන්නේ. මම දැන්ට මේක string එකක් විදියට මෙතන set කරනවා. ඊළඟට අපිට ඕන අනිත් button වලට මම මේක code එකට කොට කරගන්න. ඒ කියන්නේ මේ තියෙන button 1 එකේ action perform එක. ඊළඟට මම මේ cut කරලා button 1 එක යටට දානවා. ඊට පස්සේ මම ඒකම copy එකක් කරගෙන button 2 කියන එකට දානවා ඒක වැලියු එක මෙතන දෙකක්
මම මේ බටන් ඔක්කොටම මෙන්න මේ බටන් එකට අදාළ ඇක්ෂන් පර්ෆෝම් එක දාගත්තා. ඒක මැදට කරලා දැම්මා. මෙන්න මේ අදාළ බටන් එක ක්ලික් කරාම වැලියු එක සෙට් කරන්න කියලා. මෙන්න මේ බටන් එක ක්ලික් කරාම මෙන්න මේ බටන් එකට අදාළ වැලියු එක සෙට් කරන්න කියලා මෙතන බින්දුව එනවා. මේකාරේ මෙන්න මේ බටන් වලට අපිට සෙට් කරන්න කියලා තියෙන එක හරියට අපි සෙට් කළා නෑ. මෙතන පළවෙනි එක මෙතන B1 එක හරියි. මෙන්න මෙතන B මෙතන එන්න ඕන B2 කියලා. ඕගොල්ලෝ කොපි පේස්ට් කරගත්තිය අනිවාර්යෙන් බලන්න ඕන. 3 4 5 6 7 මේ B0 මෙන්න මේක මෙන්න මෙතන දාගන්න. දැන් රන් කරමු. දැන් 1 2 3 4 5 6 7 8 9 බින්දු. දැන් ඒක හරි. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ බටන් ටික. දැන් මේකත් තවන මේ C කියන එක අපි ක්ලික් කරාම ක්ලියර් කියන එකේ මම මෙන්න මේ ක්ලියර් කියන බටන් එකට ගිහිල්ලා මේ බටන් එක යටින් මම අර උඩින් දාගත් ඇක්ෂන් පර්ෆෝම් එක අරගෙන මේක බටන් එක නම වෙනස් කරලා මෙතන මේ සෙට් ටෙක්ස්ට් කියන එක මෙන්න මේක එම්ටි දිනවා. මෙන්න මේ විදියට. එතකොට මේක ක්ලියර් වෙනවා. රන් කරන්න. මේකත් ඔයගොල්ලන්ට මේ අවුලක් වෙනවා. මේක නම්බරයි. දැන් අපි 123 කියලා ගහුවොත් එම එන්නේ. ඒකට හේතුව වෙලා මේ අපි ගහන පළවෙනි එකට මෙන්න මේ දෙවෙනි එක එකතු වෙන්න. ඒ කියන්නේ එකතු වෙන්න කියන අගේ එකතු වෙන්න නෑ නෙවෙයි. අපි අර string වලදී කතා කරේ. concat වෙන්න කියලා කියන්නේ මේ 1 2 3 මෙන්න මෙහෙම එන්න ඕන. ඒකට තියෙන අපි මෙන්න මේ මම පළවෙනි button එකට යනවා. මෙන්න මෙතනට ගිහිල්ලා මම මෙන්න මේ ටික අයින් කරලා අලුතෙන් string එකක් හදා ගන්නවා. b කියලා value කියන එක. ඒකට ගන්නවා දැන්ට මේ t1 එකේ තියෙන අපේ text field එකේ තියෙන value එක get text කියලා. ඒ කියන්නේ අපි values ගන්න get කියන එකේ set කරන්නේ set කියන එක. මම ඒක අරගෙන දැන් ඉතින් මෙන්න මේකේ තියෙනවා මෙන්න මේ අපි බින්දුව කියලා බින්දුවෙනි වැලියු එක. ඒ කියන්නේ වීගේ තියෙනවා. එතකොට අපි දැන් ආයෙ අලුතෙන් දාන මේ බටන් එක ක්ලික් කරාම දාන වැලියු එකත් ආයෙ දාන්න ඕන. මෙන්න මෙතනට. මෙන්න මේ විදිය. මෙහෙම යන. ඒකට අපි කරන්නේ. ඒ කියන්නේ දැන් මෙතනට ගන්නවා. මේ ක්ලික් කරාම අලුත් වැලියු එක සමානයි. මේ වීගේ දැන්ට තියෙන එක අපි දාන්න. ඒට වීට එකතු කරන්න කියනවා. concat කරන්න කියන අපි දැන් මේ බටන් එක ක්ලික් කරාම යන වැලියු එක ඇවිල්ලා එක. අන්න ඒක concat කරනවා. ඒ කියන්නේ එකට එකතු කරනවා කියන්නේ නැත. ඒතර වෙන්නේ හිතන්නකෝ මේකේ දැන් කලින් තිබ්බ කියලා. මෙන්න මේ 123. මෙන්න මේක එනවා. ඊට පස්සේ මේ බටන් එක ක්ලික් කරපු ගමන් මෙයා මේකේ තිබ්බ වැලියු එක මේක කියලා අරගෙන ඒ වැලියු එකට මෙන්න මේක දානවා. මෙන්න මෙතනට. මෙන්න මෙහෙම. එතකොට මේක එක පෙළියට යනවා. මේක ක්ලික් කරන්න concat වෙනවා. ඊට පස්සේ අපි අවසාන වැලියු එක එන වැලියු එක සෙට් කරනවා ආයි t ට. මෙන්න මේ t1 ට. dot set text v කියන එක දානවා. ඒ කියන්නේ මේ බටන් එක එකපාර ක්ලික් කරාම මේ වලින් වැලියු එක ගන්නවා යා වී කියලා string එකට. ඊට පස්සේ ඒ වැලියු එකට අපි මේ වර්ණය ක්ලික් කරාම දාන්න ඕන අංක 1නේ. ඒ වැලියු එක මේ තියෙන වීට මෙන්න මෙහෙම set කරලා මෙන්න මේ වීට set කරනවා. ඊට පස්සේ ඒ වීම මෙන්න මේට පල්ලහැට ගිහිල්ලා ඊළඟ පෙළේ t1 කියන එක set කරනවා. මේ අපි කලින් කතා කරා basic වලදී මෙන්න මේක තව basic ක්‍රමයක් තියෙනවා. මේක මෙන්න මේ විදිහට යන්න පුළුවන් Java වල. මෙතන ඉන්නේ පෙළේ 3.
මේ තුන තමයි අපි පාවිච්චි කරන්නේ. අර හැම බටන් එකකටම දාන්න අපි මේක වැඩද කියලා බලමු ඉස්සෙල්ලා. අන්න දැන් හිතන්නවා දැන් මේකේ තියෙන්නේ තුන්වෙනි එක. ඒ කියන්නේ දැන් මෙයා අපි මේ පළවෙනි බටන් එක ක්ලික් කරපුවා මේ තුන්වෙනි වැලියු එක ගන්නවා වීට. ඊට පස්සේ තුන්වෙනි වැලියු එක වීට අරගෙන යා මෙන්න මේ එක කියන එක මෙන්න මේ පිටිවසර සෙට් කරා ගන්න. එතකොට 31 වෙනවා. ඒක තමයි අපිට මේ තුන්වෙනි පෙළේ මෙතනින් මෙයා ඩිස්ප්ලේ වෙන්නේ. අන්න එහෙමයි. වැඩි. ආයෙ මේක එක කරන්න. මෙයා දැන් මේක හිතන්න. මෙතන තියෙන 311. 311 මෙයා ගන්නවා වීට. වීට අරන් මෙතන සෙට් කරලා තියාගෙන ඉන්නේ. ඒකටම අපි ආයෙ එක ක්ලික් කරත් එහෙම මෙන්න මේ අලුත් වීට එයා වැලියු එක සෙට් කරගන්න පරණ එක අලුත් එක දෙකම දා. ඒක තමයි තුන්වෙනි එකෙන් අපිට ඩිස්ප්ලේ කරන්නේ. සෙට් ටෙක්ස්ට් v කියන එකෙන් මෙන්න මෙතන. මෙන්න මේවා ක්ලික් කරාම අයින් වෙන්නේ. ඒවට අපි කියලා නැහැ ඒ විදිහට යන්න කියලා. ඒ කියන්නේ තියෙන වැලියු එකට අලුත් වැලියු එක දාලා සෙට් කරගන්න කියලා. මේකට අපි මෙන්න මේ කෝඩ් එක මම කොපි කරගන්නම්. දෙවෙනි b එකට. ඒතකොට b එකට ගියා. දෙවෙනි බටන් එකට ගියා. මම මේක බඩයිට තියා. ඒතකොට දෙවෙනි බටන් එකට ගියාමත් කියන්නේ t එකේ මොනවා වැලියු එක තිබ්බක් කමන්නේ. ඒක ගන්න. හැබැයි ඒක අන්තිමට දාන්න මෙන්න මේ දෙක කියන්නේ. ඒක දාලා මෙන්න මේ ටෙක්ස්ට් view එකේ පෙන්වන්න කියලා. ඊට පස්සේ තුන්වෙනි එකට ගියත් කරන්නේ ඒකම තමයි. මෙතනට 3 දානවා. මෙතනට 4. අනම මම බිංදු වෙනකන් එකේ ඉඳන් 9 වෙනකන් ඉලක්ක 9ටම මෙන්න මේ විදිහට සෙට් කරගත්තා. තියෙන value එක මොකද්ද? ඒ බටන් එකට අදාළ අංකේ මෙන්න මේ අග value එකේ අන්තිමන කට් කරන්න කියලා තමයි තියෙන්නේ. මම රන් කරා. මෙන්න මෙහෙම. දැන් බලමු 1 2 3 4 5 6 7 8 ඔක්කොම වැඩ අපේ කියලා. 186 හරි. එකත් ඇද 990 456. ඒ කියන්නේ මේ ඕන විදිහකට දැන් නම්බර්ස් වැඩ. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ ඔපරේටර් ටික මේ බටන් වලින් කෝඩ් කරන්න විතරයි. මෙන්න මේක. මේක මං සමාන ලකුණු අපිට මිස් වෙලා තියෙනවා. මං ඒකේ තව බටන් දෙකක් දාගන්න දශමිතිතත් මිස් වෙලා තියෙනවා. මම මෙන්න මෙතනට මේ බිංදුව කියන එක මෙහෙම කොපි අත්දා ගන්නවා. දශමිතිතට. හැබැයි අනිවාර්යෙන් මතක තියාගන්න. මම මේක ඩොට් කියලා කරනවා. මේක ඩොට් මෙන්න මේවා ඔක්කොම වෙනස් වෙන්න ඕන ඩොට් කියලා අපි කොපි කරලා ගත්තේ ඉඳන්. ඊපස්සේ මෙන්න මෙතන දශමක් තිත එන්න ඕන. ඊට පස්සේ මම මෙන්න මේ ප්ලස් කියන එකෙන් ඉක් කියලා මම ඉක්වල් එක සමාන ලකුණ දාගන්න මෙතනත් ඇඩ් කරනවා. QV මේ රන් කරගෙන බලන්න පොඩ්ඩක්. මේ ටික හරි රන් කරා. මෙන්න මේ විදිහට එනවා. දැන් මෙතන මේ එකක් හිස් වෙලා තියෙන ඉඳ ඒක රෝනම් කැමති නම් අපි කලින් කතා කරා මැත් ක්ලාස් එකක් තියෙනවා Java වල. ඒකට ඒ කියන්නේ වර්ග මූලයේද මේ ගහන ඉලක්කේ මේ බලයේද ඕන කියලා හොයන්න පුළුවන්. කැමති එකක් මම ඒක දැනට නිකම් බටන් එකක් දාලා වර්ග මූලයේ SQR කියලා දාන්න. බටන් එක හදා ගන්න ඕන. වර්ගමූල කීබෝඩ් එකේ නම් වර්ගමූල ගන්න හොයන්න බැරි හින්දා මම මෙන්න මේ වර්ඩ් වල තියෙන මෙන්න මේ වර්ගමූල කොපි කරලා ගන්නවා. මේක මම මෙන්න මෙතන දා රන් කරු. මෙන්න මේ විදිහට එන්නේ මේ පිළිවෙල තියෙන. ඊට පස්සේ මෙන්න මේ බටන් එක පිළිවෙලට දා ගන්නවා. ඔබල මම මෙන්න මේ ක්ලියර් කියන එක දානවා. මෙන්න මේ උඩට ඩොට් එක ඉවර වෙච්ච ගමන් ක්ලියර් කියන එක තියෙන්නේ.
ඊට පස්සේ දෙනවා plus button එක මේක හරි ඊට පස්සේ මේ equal අපි සමාන කිරීම කරන්න අන්තිමටනේ ඒක දා ගන්නවා අන්තිමට ඊට පස්සේ එකතු කිරීම අඩු කිරීම මෙන්න මේ වර්ගමූලෙත් මෙන්න මේ equal කියන එකට කලින් දා ගන්න එතකොට ටිකක් පිළිවෙලට තියනවා කියලා හිතනවා බලන්න මෙන්න මේ විදිහට එකේ ඉඳන් 9ට මෙතන පිළිවෙලට ඊට පස්සේ මෙතන ක්ලියර් කරන්න එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම බෙදීම වර්ගමූලෙ මෙන්න දැන් අපි බලමු මේ ටික හරි මේකත් හරි දශම තිතත් අද දැන් අපි කරන්න යන්නේ මෙන්න මේ එකතු කිරීම එකතු කරන්න නම් ඉස්සලාම අපි මුලින් දෙන මෙන්න මේ සංඛ්‍යාව ප්ලස් කරනකොට යා වේරියබල් එකට සෙට් කරගන්න ඕන එතකොට ඊට පස්සේ ඒක සෙට් කරගත්ත වැලියු එක මෙතන ක්ලියර් වෙනවා ඊට පස්සේ මෙයා එන්ටර් කරන අලුතෙන් වැලියු එකක් මෙන්න මේ ඒ වැලියු එකයි අර කලින් වේරියබල් වල සෙට් කරගත්ත වැලියු එකයි මේ සමාන ක්ලික් කරාම මෙන්න මෙතනට එන්න ඕන මොනම තමයි සාමාන්‍ය තීරය දැන් අපි බලමු කොහොමද කරන්නේ කියලා මම මේ ක්ලාස් එකේ උඩටම ගිහිල්ලා මෙන්න මෙතනින් මේ ක්ලාස් එකේ පල්ලෙහා මෙන්න මෙතනින් හදා ගන්නවා ඩබල් වේරියබල් දුනා එකක් ඇවිල්ලා ෆස්ට් නම්බර් ඊට පස්සේ දෙවෙනි එක සකන් නම්බර් ඊට පස්සේ තුන්වෙනි එක සම් කියලා මේකට තමයි වැලියුස් නැහැ ඩබල් කියලා හදාගත්තේ මේ සොලු කරද්දී අපි සාමාන්‍යයෙන් ගන්නෙ ඩබල් කියන වැලියුස් දැන් අපි හදාගත්ත වැලියුස් කෙලින්ම යන්නේ අපි ඉස්සලා බලමු ප්ලස් කියන එක මෙන්න මේක ප්ලස් කියන එකට මම මෙන්න මේ ඇක්ෂන් ලිස්ට් එක කොපියක් ගන්නවා එතකොට මෙයා නම වෙනස් කරනවා ප්ලස් කියලා එතකොට මෙයාගේ මෙතන ලියනවා අපි මොකද්ද කරන්න ඕන පළවෙනි අපි හදාගත්ත උඩ හදාගත්ත fn කියන ඩබල් වේරියබල් එකට කැල් එකේ තියෙන t1 එකේ තියෙන වැලියු එක get කරන්න ගන්න කියලා කියන්න ඕන get text මෙන්න මේක දැන් ඔයගල දන්න මේ පැත්තේ තියෙන ඩබල් මේ පැත්තේ තියෙන string value දෙක මේ දෙක කොහොමත් එකට තියෙන්න බෑ මේකට අපි ඩබල් වැලියු එකක් පාස් කරන්නේ වෙන එන වැලියු එකක් මොනවා හරි තියෙන ඩබල් ක්ලාස් එකේ මේක තියෙනවා මෙන්න මේ පාස් ඩබල් කියලා එන්න එකට දාමු අපි මෙන්න මේ text 1 එකේ get text එක දැසම ඉස්සවුට් එකක් දාලා මේක print කරගන්න fn එක run කරලා බලමු ගන්නවද කියලා මේ පළවෙනි වැලිය එක දෙමු 12ක් කියලා plus කරමු කියන මේක හරි ඊට පස්සේ අපි දෙවෙනි වැලිය එක enter කරන්න මෙතන clear වෙනවා මේකත් අපි clear කරමු මෙතන t1 set text කියන එක empty දිය ඊට පස්සේ අපි දැන් මෙතන පළවෙනි වැලිය එක ගත්තනේ අපි දෙවෙනි වැලිය එක ගන්නෙ සමාන කිරීමෙන් ගන්න මෙන්න මේ equal කියන බටන් එකේ දැන් ඒක අරගෙන අපි මොනවද මෙතන කරන්නේ ප්ලස් ද මයිනස් ද කියලා ඒකට මම හදා ගන්නවා ඔක්කොම මේ දාලා මෙතඩ් එක මම මෙන්න මේ පල්ලහැට කියලා මෙන්න මේ ක්ලාස් එකෙන් එළියේ මම මේකේ ඩබල් වැලියු එකක් රිටර්න් කරා මම කැල් කියලා මම මෙතඩ් එකක් හදාගන්න එතකොට මේකෙන් එන වැලියුස් අනුව මට මේක ඇතුලේ මේ බලන්න පුළුවන් කැල් කරනවද කැල් එකේ එකතු කරනවද අඩු කරනවද වැඩි කරනවද කියලා එහෙම නැත්නම් මට මේ ඒවට එකින් එක ලියන්න වෙනවා ඒකනම් මේකෙන් තන උඩින් හදා ගන්නවා return
මෙතන හදාගන්න double sum dot කියලා මම value එකක් හදාගන්න මේක තමයි අපි යටින් return කරන්න කියන්නේ අපේ අවසානයේ උත්තරේදී initialize කරන්න කියලා කියන්නේ අපි එක තැනට window එකක් කියලා දා. තව අරහින් එන. පළවෙනි number එක ගන්න. A කියලා. ඊට පස්සේ තව number එකක් ගන්න. එහෙන් අපි number දෙකක් ගන්න ඕන. එකක් A අනිත් එක B. ඊට පස්සේ මම තව value එකක් ගන්න. ඒක string වලට convert කරනවා මේ plus the minus the gila ikan ikutu karna da adu karna da wedi karna da bedana da gila menna me eda sama me ekak thule da ganna api kalin katha kara if else kiyana ewa menna if else ekak da ganna it passe man menna me ena string w kiyana eka dot equal da kiyala balna මෙන්න මේ ප්ලස් එකට මම ඉවන්නේ මෙන්න මේ w කියන එක ඉවන්නේ ලකුණු මොකද්ද කියලා උත්තර මම කරන්නේ මෙන්න මේ ඩොට් කියන එකට ප්ලස් නම් ඊක්වල් කරනවා a ප්ලස් b මෙන්න මේ මෙතනින් එනවා පළවෙනි value එක මෙතන දෙවෙනි value එක මෙතන මොකද්ද කරන්න ඕන කියලා w කියන එක නේද ඊට පස්සේ මෙතන එකයි තියෙන්නේ මම තව if එකක් දා ගන්නවා ඒකෙදි මම දානවා අපි මේවා කලින් කතා කරා nested if else කියලා මේක ඍණවත් එහෙම මම මේක අඩු කරලා යවන්න dot එකට එතකොට මෙයා dot එක return කරනවා මෙන්න මේ පල්ල මෙන්න මේ නමින් මෙන්න මේ මේ type එක මම මේකෙන් තව කයි දෙකක් දාගන්න. ඒකට දානවා වැඩි කිරීම. එතනට දානවා වැඩි කිරීම. එතනට දානවා බෙදීම. ආ බෙදීම. එතන එක සංගලවරණක් වැඩි. මෙන්න මේ විදියට. දැන් අපිට අරේ මේ මෙතඩ් එක කෝල් කරාම values තුනක් කියලා මම යනවා දැන් මෙතන bus කියන එකට මම හදා ගන්නවා මොකද්ද කරන්න කියලා කියන්න මෙතන මෙතන උඩින්ම හදා ගන්නවා string variable එක what කියලා කියන්නේ මොකද්ද කරන්න යන්නේ කියලා මේ මොකද්ද කරන්න යන්නේ කියලා මෙන්න මේකට දාලාම. එතකොට මම ප්ලස් බටන් එක ඇතුළට ගිහිල්ලා. මෙන්න මේක ප්ලස් එක. මේක ඇතුළට ගිහිල්ලා වට් කියන එකට දානවා. string value එකක් දාන්න පුළුවන් හින්දා මම දානවා මෙන්න මේ ප්ලස් මාක් එක. එතකොට මෙන්න මේ ප්ලස් මාක් එක තමයි යන්නේ. මෙන්න මේ මෙතඩ් එක කෝල් කරාම මෙන්න මේ මොකද්ද කියන එකට. අපි මේකත් දාමු. මේක පළවෙනි වැලියු එකත් හරි ඊට පස්සේ මොකද කරන්න කියලා එකත් හරි දෙවෙනි වැලියු එක අපි යවන්නේ අපි සමාන බටන් එකෙන් තමයි ඔක්කොම වැලියුස් යවන්නේ ඒකට මම මෙන්න මේ equal කියන බටන් එකට ගියා ඊට පස්සේ මේකත් හදාගත්තා equal එකේ action list නැතිද ඊට පස්සේ දැන් මේකේ මම කරන්නේ දැන් මෙතන අපි පළවෙනි නම්බර් එක ගත්තා ඊට පස්සේ මොකද්ද කරන්න කියන එකත් ගත්තා ඊට පස්සේ මෙතන ඉඳ හදා ගන්න ඕන සෙකන්ඩ් නම්බර් ඊට පස්සේ මෙන්න මේ මෙතඩ් එක කෝල් කරන්න තියෙන අපිට මම ඒක දානවා අපි හදාගත්ත සම් කියලා ඩබල් වේරියබල් එක
ඒකට කැල් කියලා මෙන්න මේ මෙතඩ් එක කෝල් කරනවා. එතකොට මේ තියෙන ඒ කියන්නේ පළවෙනි නම්බරේ b කියන්නේ දෙවෙනි නම්බරේ මේ string w එකට යවන්න අපි මොකද්ද කරන්න කියලා. මම මේක අරගෙන මෙන්න මේ ඉතින් පළවෙනි නම්බරේ ඊට පස්සේ second number එක ඊට පස්සේ what මොකද්ද කරන්න කියලා. මෙන්න මේක තමයි. ඊට පස්සේ මම ඒ යන answer එක මම ඒක test out එකක් උත් ගන්න. දැන් sum ඊට පස්සේ sum t1.setText කරා. සම් මේ මෙතන array එකක් කියන්නේ මම ආයෙල්ලන්නේ string එකක්. ඒකෙන් අපිට මේ double එකක් දාන්න බෑ. අපි ඒකට කරන්නේ string class එකේ තියෙනවා. මේ value of කියන method එකෙන් convert කරන මෙන්න මේ double value එක. මම අපි මේක run කරලා බලමු එකව. මේක මම පළවෙනි number 12 දන මෙතන පළවෙනි නම්බරේ 12 12 සමානයි 20. ඒ කියන්නේ මේකෙන් වෙන්නේ අපි වෙන මේ ප්ලස් කරද්දී මම පළවෙනි නම්බරේ මොකද්ද කරන්න ඕනේ කියලා සේව් කර ගන්නවා වේරියබල් දෙක. ඊට පස්සේ අපිට දෙවෙනි නම්බරේ එන්ටර් කරන්න මෙයා chance එකක් දෙනවා මෙන්න මෙතන. එතකොට අපි මෙතන එන්ටර් කරන නම්බරේ අපි මෙන්න මේ equal කියන බොපු ගම මෙයා මෙන්න මේ Sn වලට සෙට් කරගන්න. එතන එකක් හරි දෙකක් හරි මොකද කරන්න ඕන කියලා හරි. ඒක මෙයා මෙතන අපි හදාගත්ත ලේසි වෙන්න මෙතඩ් එක වල්ලා අන්න ඒකට පාස් කරලා ඒකෙන් එන වැලියු එක තමයි මෙන්න මේ sum කියන එකට සෙට් කරලා තියෙන්නේ. ඒක තමයි අපි මේ s out එකක් දාගෙනයි මෙතනින් output එකක් ගන්න තියෙන්නේ. ඉතින් දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ plus button එකට කරපු ටිකම ඒකෙම කොපියක් කරගන්නවා මම. මිනිමයිස් කියන එකට ඒකෙ මොකුත් නැහැ. වේරියබල් නේම් එක වෙනස් කරා. ඊට පස්සේ අර විදියටමයි මෙන්න මේකේ මේ ඍණ ලකුණු විතරයි වෙනස් කරන්න තියෙන්නේ. කියන්නේ අඩු කරන්න කියලා කියන්නේ මේ බටන් එකේදී. මම මේක කොපියක් දා ගන්න ඊතර බටන් තුනටත් මේක ඇවිල්ලා වැඩි කිරීම. මේක මම කියලා නම් වෙනස් කරනවා. මෙතනම ලකුණු යවන්න ඕන වැඩි කිරීම. ආයෙ නැවක ඊට පස්සේ බෙදීමට නොසේ එක මං යව් කියලා සෙට් කරනවා. එතන බෙදීම ලකුණු යවනවා. මේක අපි අන්තිමට බලමු වර්ගමූලේ. මම මෙතන ඔකලන්ට මේ ඉස්සෝට් එකක් දාන්න කොකටත් එස්එන් එකත් තොර එස්එන් එකත් හරි සබ් එකත් හරි ග්‍රාන් කරමු. අපි බලමු දැන් 14 දන 14 සමාන 20. ඔයගලන්ට පේනවා පළවෙනි වැලියු එකත් සේව් කරගත්තා දෙවෙනි වැලියු එකයි. ඊට පස්සේ ඒ දෙක ප්ලස් කරා. ඊට පස්සේ අපි දැන් මේ ඍණ එක හෙබුවොත් එහෙම මෙයා මේකේ වැලියු එක සේව් කරන් ඉන්නේ. ඒ කියන්නේ මේ වැලියු එක තමයි අන්තිමට මේ ටෙක්ස්ට් ෆීල් එකේ තියෙන වැලියු එක තමයි මෙයා ගන්නෙ. එකෙන් අපි ඍණ කරොත් එහෙනම් මෙයා 28 තමයි අරන් තියෙන්නේ මෙතේ. ඒකෙන් අඩු කරනවා අපි 12ක් අඩු කරමු. ඊතර පේනමයි 16යි. ඊට පස්සේ දැන් මම ආයේ වැඩි කිරීම ඉබුවත් එහෙම. ඒකට මෙයා ගන්න පළවෙනි වැලිය එකේදී තමයි මගේ 16. මම මේක 16 මෙහෙම දීදී වැඩි කරනවා දෙකෙන්. අර 32ක් යනවා. මම මේ විදිහට කරනවා. ඊට පස්සේ මම බෙදීම ලකුණු බෙදීමේ ලකුණු ක්ලික් කරොත් එයා බටන් එක මෙයා පළවෙනි වැලියු එක දිහා ගන්න 32. මම 32 මෙහෙම තියලා බෙදීම කරනවා 4 සමාන කරන මෙන්න මේ විදියට යනවා. ඒ කියන්නේ මේ ටෙක්ස්ට් ෆීල් එකේ තියෙන වැලියු එක තමයි එයා ගන්නෙ. අපි දෙන වැලියු එක විදියට සාමාන්‍ය කැල් එක වෙන්නේ එහෙම 34 අඩු කරනවා 4ක් මෙන්න මේ විදිහ. අපේ කියන්නේ මේ 4ම හරියද? දැන් බලමු මම 100 ක් ක්ලික් කරලා 12 තන
දොලා විසි අතරයි. ඔගලන් මේ කැමතිකත් මේ ඔගල බලන්න පුළා. මේක ලොකු දෙයක් නෑ. මේක පළවෙනි එකේ තියෙන්නේ මේක දැන් අපි මෙතන 100 පළවෙනි වැලිව් එක මෙහෙම 100 ගහලා ප්ලස් කරපු ගමන් එයා පළවෙනි වැලිව් එකයි මෙන්න මේ අපි දාලා තියෙන ඔපරේටර් එක තියෙන්නේ වට් කියලා තියෙන අන්න ඒකට ගන්නවා එකතු කිරීම කියන්නේ. එයා ඒ දෙක තියාගෙන ඉඳලා අපි දෙවෙනි වැලිව් එක එවනකන් ඉඳලා අපි දැන් සමාන කිරීමනේ කරන්නේ. මන්න මේක එයාගා පළවෙනි එකක් තියෙනවා දෙවෙනි එකක් තියෙනවා මොකද්ද කරන්න ඕන කියලා තියෙනවා. එතකොට දැන් සමාන කිරීම ඔබපු ගා එයා මේ තුන තමයි අර මෙතඩ් එක පාස් කරන්නේ. මේ පාස් කළේ මෙතඩ් එකෙන් එන වැලිව් එක තමයි මෙතන සම් එකට සෙට් කරගෙන තියෙන්නේ. මන්න මේ අපි බලමු මෙන්න මේ වර්ගමූල එක කොහොමද කරන්නේ කියලා. මම වර්ගමූල එකට මෙන්න මේ එක්ස්ටර්නල් ලිස්ට් නම කොපි කරගන්නවා. ඊට පස්සේ ඒකට දානවා ස්කේ බටන් එකේ වර්ගමූලේ මම මේ ටික අයින් කරගන්නවා. එතකොට අපිට වර්ගමූලේ හොයන්නේ අපි චාපල තියෙනවා මෙන්න මේ මැත් කියන ක්ලාස් එක SQ RT කියලා ස්ක මෙන්න මේකෙන් අපිට වර්ගමූල හොයාගන්න ඕන. ඒකට අපි දාන්න ඕන මම මැත් කියන ක්ලාස් එක අරගෙන පෙන්නන්න .sq මෙන්න මේ ඩබල් වැලිව් එක. එතකොට අපි කරන්න ඕන මොකද්ද ඩබල් වේරියබල් එකක් මම හදා ගන්නවා. මම SQ කියලා හදා ගන්න. ඒ SQ එකකට T1 ගේ ටෙක්ස්ට් එක ගන්නවා. get text කළා මම එයාට ගන්නවා. එතකොට මෙතන අවුලක් වෙනවා. මෙයා string එක මෙයා ඩබල් එකක් තියාගන්න බෑ කියලා. ඒකට ඩබල් මෙතන එකේ තියෙනවා. pass double hari value of hari මෙන්න මේක දානවා. එතකොට මේ පැත්ත ඩබල් වෙලා මෙයාට set වෙනවා. එන්නේ value එක තමයි මම මෙතනින් ගන්නවා. මෙන්න මේ math එකේ මෙන්න මේ SQRT කියන method එක දානවා. ඊට පස්සේ එන value එක මම මෙතනින් තව double එකට pass කරගන්න පුළුවන් ඕගලන්ට. නැත්තම් answer කියලා මම ගන්නවා. එහෙම නැත්තම් කෙලින්ම මේක දාන්න පුළුවන් T1 එකට set text එකටම set කරන්න පුළුවන් එකපාරම. මම මෙන්න මේ answer කියන එක දැන් සවුට් යන්න දාන්න පුළුවන් ඔයගලන්ට කෙලින්ම මේක මේ text එකට text field එකට set කරන්න තමයි මෙතන string class එකේ තියෙනවා. මෙන්න මේ value of මේ double කියලා අන්නේ double value එකක් තමයි දාන්න බලා. එතකොට මම මෙතන මේක දානවා මෙන්න මේ ask කියන එක. මෙන්න මේක තමයි code එක. මෙයාගේ value එකම ගන්නවා. ඒ value එකම මෙතනින් වර්ගමූල කීයද කියලා බලලා ආයි පල්ලෙන් ඒකම set කරනවා. අපි බලමු වැඩද කියලා. නාව අපි මෙතන ගහමු 36. හරි. එක වැඩ. ඊට පස්සේ අපි 6 වර්ගමූල බලමු. 2.7. එකත් හරි අපි දන්න එකක් ගහමු 25 වර්ගමූල 5. 100 වර්ගමූල 10. සිය 10. මෙන්න මේ වගේ අපිට අර සාමාන්‍යයෙන් කැල් එකේ තියෙන ඕන එකක් අපිට මේකේ ඔයගොල්ලෝ කැමති විදිහට දාගන්න පුළුවන්. මෙන්න මේවා මේ අර බලේ හොයන එක මේකත් පුළුවන් ඕන නම් දාන්න. මෙන්න මේ විදිහටම තමයි දාන්න තියෙන්නේ. මේ වගේ බලනවා percentage එක මේ values දෙක අරගෙන ගන්න පුළුවන්. මේ කැල් එකේ නම් තව ගොඩක් ජාති තියෙනවා. මේක අපි දශම සංඛ්‍යාවක් 9.34 වැඩි කරනවා. දශම 9 දශම සංඛ්‍යාවතර මෙන්න මේකෙදි මේ ක්ලී 100 ක ඔබ ගාම මේ variables වල තියෙන මේ
values clear වෙන්න ඕන මෙතන අපි එකක් තියලා මේ කරන්න දැන් මෙතන 100ක් තිබුත් එහම clear කරලා 100 plus මේ value එකක් දුන්නද මෙයා value එකක් add කරගත්තේ මේ කලින් ඉතුරු වෙලා තිබ්බ values ටික ඒකට අපි මේ 100 එකට ගිහිල්ලා මෙන්න මේ clear button එකට ගිහිල්ලා හරිද මේක තොල්ල කියලා අපි හදාගත්තේ fn variables බින්ද කියලා දානවා අපිට මොකද value එකක් නැහැ මේ වගේ මම double value එකකින් දා sn ආවේ double value double quotation ඇතුලේ දාන්න බෑ මේකටත් ඉන්නේෂන් බින්දේ හරි බින්දුව හරි මම මේ what කියන එකත් අපි empty තියමු එතකොට ඒකෙත් මොකුත් නැහැ මේ method එකේ මොකුත් නැතුව යොත් එහෙම මොකුත් return කරන්න නැහැ යා ඔයාලට කැමති නම් else part එකක් දාන්න පුළුවන් මෙතන මම හිතනවා මේක පැහැදිලි වෙන්නේ නැති කියලා තව run කරපෙන්න මෙන්න මේ විදිහට දොලා වැඩි කරනවා කියනකොට මෙන්න මේ පළවෙනි වැලියු එක ගන්නවා යා fn කියන එකට ඊට පස්සේ what කියන variable එකට ගන්නවා මොකද්ද කරන්න කියලා කියන්නේ මෙයා වැඩි කිරීමේ button එකට අපි දීලා තියෙන්නේ මෙන්න මේ වැඩි කිරීමේ ලකුණු මෙයා මේ දෙක තියාගෙන අපෙන් ඉල්ලනවා දෙවෙනි වැලියු එක ඉල්ලලා අපි සමාන කරපු ගමන් මෙයා සමාන button එකට ගිහිල්ලා බලන්න මොකද්ද කරන්න තියෙන්නේ කියලා ඒ වටන එකේදී තියෙන්නේ දෙවෙනි වැලියු එක ගන්න කියලා. හරි. දෙවෙනි එකත් ගත්තා. ඊට පස්සේ මෙතන s out එකක් තියෙන්නේ. මෙතන print උනේ. නේ. ඊට පස්සේ තුන්වෙනි මේ පෙළියට ගියාම තියෙනවා යාට මෙන්න මේ sum කියන එකට සමාන කරන්න කියලා. cal කියන method එකට මෙන්න මේ values තුන යවල මොනවද එන්නේ කියලා බලන්න. මෙයා මේ values තුන යවනවා මෙන්න මේ method එක. ඊට පස්සේ ආ මේ value වලට මේ ඒ කියන්නේ කියන පළවෙනි වැලියු එක දි b කියනකින් දෙවෙනි වැලියු එක string එකට යවනවා අපි අර යවන plus ද minus ද කියන එක ඊපස්සේ ආ මෙතන ඩවිල් life එකෙන් බලනවා මේ string එක අපි check කරන්න කියලා දෙන්නේ string එක check කරද්දි බලනවා මොකද්ද set වෙන්නේ කියලා plus ද minus ද මෙන්න මේ වැඩි කිරීම තමයි set වෙන්නේ එතකොට යා ඒක කළා ඒ වැලියු එක dot කියන variable එකට අපි මෙතන හදාගත්ත එකට return කරනවා ඊපස්සේ ඒක එනවා මෙන්න මෙතනින් ඒ වැලියු එක එතකොට මේ if එක else if කියන එක මෙතන එක් මේ කන්ඩිෂන් එක through හින්දා මේක value එක return වෙලා මේකෙන් එළියට එනවා ඊට පස්සේ මෙතනින් මේ value එක return වෙනවා dot කියන එක මෙන්න මේ cal කියන method මේ method එක ඊට පස්සේ අපි මේ method එක call කරන්නේ මෙතනින් values දෙකක් දාලා values දෙකයි මේකයි යවලා එන value එක අපි sum කියන එකට මේ variable එකට අරන් තියන එන්නේ value එක තමයි මෙන්න මෙතනින් වෙන්නේ මේක ඕගලන්ට දැන් මෙතන ප්ලස් කියන එකට තව ඕනනම් මොකද්ද කරන්න කියලා මෙතනට මෙයා මේ ඇත්තට මේ ප්ලස් කියන එක ගන්නද කියලා බලන්න මේක ඕනනම් දාලා බලන්නත් පුළුවන් මම මේ මෙන්න මේ වට් කියන එකත් මම දාගත්තා අපි ඒක රන් කරලා බලමු ඊට පස්සේ මම මේ ටික තනි පෙළියට print වෙන්න දැම්ම බලමු පළවෙනි වැලියක 12යි plus මෙන්න මේ විදිහට තමයි යන්නේ يعني පළවෙනි plus එක ඔබනකොට මෙයා මොකද්ද කරන්න ඕනේ කියන එකයි පළවෙනි වැලිය එක ගන්නවා ඊට පස්සේ දෙවෙනි වැලිය එක අපෙන් ඉල්ලනවා ඒකට මම 10 දෙලා සමාන කරපු ගමන් මෙන්න මෙයා මේක තමයි කරන්නේ නේද 12 ධන 10 කියලා මෙන්න මේ method එකට යවනවා cal කියන method එක එහෙන් එන උත්තරය තමයි මෙන්න මෙතන සම් කියලා print කරන්න. මෙතන down ඔබලට අපහැදිලි නම් සම් එකට මෙන්න මෙතන මම මෙන්න මේ විදිහට දාගන්න. මේ concat කරලා තියි. දැන් අපි බලමු. 12 ධන 24 මෙන්න මේ විදිහට එනවා. පළවෙනි පාරේ මෙයා ප්ලස් එකයි 12යි යව ඊට පස්සේ දෙවෙනි එකේ
24 තියාගෙන මේ 3ව සෙට් කරලා යවුවා කැල් එකට. එකෙන් තමයි මේ 36 කියන වැලිය එක රිටර්න් වුනේ. අපි මෙන්න මේ මේ හදාගත්ත මෙනු වලටත් ඔයගලන්ට තව තියෙනවා. දැන් මේ මෙනු එකට ගිහිල්ලා මම හිතන අර මේ ටික පැහැදිලි වෙන්නේ නැති කියලා මෙනු එකක් ක්ලික් කරාම මම මෙයාගේ මෙන්න මේ Exit කියන එකේ මම Exit කියන එකට දානවා මෙන්න මෙයාට මෙයාගේ තියෙන action listener කියලා කියන්නේ මෙන්න මෙයා අපි අර කලින් හදාගත්ත එකම new action නැහැ මම මේකම දාලා මේ NetBeans ID එකෙන් මට කෝඩ් එක දෙනවා සම්පූර්ණ ටයිප් කරන්න ඕනේ ඊට පස්සේ මම මෙතන දානවා මේ මැසේජ් එකක් එන්න ඒකට තියෙනවා Java වල J option pain කියලා මේකේ මම ගන්න ඩොට් එකක් තියලා show message dialog box කියලා මෙන්න මේක. මේක normal message එකක් එන්නේ. ඒක මම ඔබ root pane එක කොහොමද තියෙන්නේ? මෙන්න මේ object message කියන එකට මම දානවා. Hi. Hi am Java කියලා. ඒක මෙන්න මේ menu එක click කරපු ගමන් මෙන්න මේ message එක එන්න තමයි ඔය හදලා දෙන්නේ. run කරමු. අන්න මේ කැල් එක අපි දැන් මේ aim exit කියන එකට exit මෙන්න මේ වගේ සාමාන්‍ය message box එකක් එන්න ඔයාලට මේවත් වෙනස් කරන්න පුළුවන් ඒවා අපි ඉස්සරහට කතා කරමු කොහොමද වෙනස් කරන්න කියලා මම දැන්ට මේ වීඩියෝ එක මේ නතර කරනවා මෙතනින්